ආයුබෝවන්. 2014 අවුරුද්දේදී අපි රට වෙනුවෙන් එකට එක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය අලු තහවුරු කිරීම, ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම, කඩාවැටුණු ආර්ථිකය අලි ගොඩනැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංවිධානගත වුණේ. ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රය නිසා රට ඇදවැටුණු අස්ථාවර තත්ත්වය අපේ අවධානයට යොමු වුණා. මේ සියල්ල නිසා වඩා පුළුල් ශක්තිමත් හා ස්ථාවර සංධානයක් පිහිටවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා. රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ හා සංවිධාන සමග අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරා. ඒ අනුව අලුත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇතිකොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අපි තීරණය කළා. මේ හැම තීරණයක්ම ගන්නේ සියලු කණ්ඩායම් සංග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයෙන්දී තවත් අලුත් අදහස් මතු වුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ ලියවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කළා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නැහැ. පක්ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේ නැහැ. මේ සංධානය බිහි වෙන්නේ පක්ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්ෂා වන අන්දමටයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙනයි. තනි පක්ෂයක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ දුෂ්කර බව මෑතකාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක්. ඒ නිසා පසුගිය කාලය පුරාම මම කාලය සහ ශ්‍රමය වැයකලේ ජයග්‍රහණය කරා අප යොමු කරව හැටි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහායි. මේ අරමුණින් මමත් අනික් පක්ෂ නායකයිනුත් ඉවත් වන්නේ නැහැ. අපේ එකම අධිෂ්ඨානය උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටවා සමස්ත ලංකාවම ජයග්‍රහණ මාවතට යොමු කිරීමයි. ඒ ගමනට අපි සියලු දෙනාම එක්වෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට කැපවෙමු. ස්තුතියි.